ලක්තිරණ පුවතකට එහා කියල් රට ගැන කැක්කුමක්. ඇකරු කතානායකතුමනි මෙවැනිම තත්ත්වයක් උදා වුණා 2015 යහපාලන ආණ්ඩු සමයේ. 2015 යහපාලන ආණ්ඩු සමයේ අපි සියලු දෙනාම තරඟ කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කරන තීන්දුවක් අනුව කොටසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොටසක් යහපාලන ආණ්ඩුවට එකතු වුණා. ඒක අබද්ධ ආණ්ඩුව. හැබැයි ඒකට දරු සලහපරුම මැතිතුමා විතරයි දැනට මේ පැත්තේ ඉන්නේ. ඒකට එදා මේ විරුද්ධ වෙච්ච අද ආණ්ඩු පක්ෂයේ ඉන්න බොහෝ දෙනා ඒකට විරුද්ධ වෙලා 55 දෙනෙක් ඔබතුමත් සහිතව ඔබතුමත් ඇතුළුව වර්තමාන අගමැතිතුමත් ඇතුළුව කිව්වා නෑ අපි ආණ්ඩුවට යන්නේ නෑ. එතකොට ඔබතුමාලා ඇවිල්ලා ඉඳගත්තා විරුද්ධ පක්ෂේ. මම ඊට එතකොට ආණ්ඩු පක්ෂේ. මේ විදිහටම ගරු කතානායකතුමනි ඒ 55 දෙනාට කතා කිරීම පිළිබඳව ප්‍රශ්නයක් මතු වුණා. එවිට ඉදම කතානායකතුමා මේ ගැන සැලකලා බලලා තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව තුළ තිබුණේ එක්සත් ජනතාවේ සන්ධානයේ මහලේකම්තුමා ලිපියක් ලියලා තිබුණා කතානායකතුමාට සන්ධානයේ ආණ්ඩුවේ කියලා. අපි තරඟ කරේ මුලත් කොලේ නිසා ඒ තීන්දුවේ තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලැබෙන වෙලාවෙන් විරුද්ධ පක්ෂයේ ඉන්න 55 දෙනාට මෙතුමත් තිබ්බ. බස් නමක. වෙලාව දෙන්න කියලා. ඉතින් ඒකද මේ ප්‍රශ්නේ විසඳන්න වැඩි දුර යන්න ඕනේ නැහැ. ඔබතුමා හොඳටම දන්නවා ඔබතුමා එදා විපක්ෂයේ ඉන්නකොට 55 දෙනාගේ ගොඩේ ඔබතුමාට පපුවට පියෙන් යන වගේ නේ ඔබතුමාගේ කතා කිරීම නිදහස නැති කරනකොට. එදා 55 දෙනා වෙනුවෙන් නායකත්වයේ දීලා වර්තමාන අගමැතිතුමා තමයි 55 දෙනාගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා. මෙතන ඉඳගත්ත ඇවිල්ලා දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා ඇතුළු කණ්ඩායම කතා කිරීමේ අයිතිය ඉල්ලලා ඔබතුමාත් එක්ක. එදා ඔබතුමාට වෙච්ච දේ අද ඔබතුමා මූලාශ්‍රයේ තියාගෙන අපිට වෙලා තියෙනවා. එදා දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාට වෙච්ච දේ අද එතුමා අගමැතිතුමා ඉන්නකොට අපිට කරනවා එතුමා මේ පැත්තේ ඉඳගෙන. මේක කොච්චර අසාධාරණයක්. මේ මෙවැනි අසාධාරණයකට පිළිතුරක් හොයන්න මෙච්චර අපි වාද වෙනවා නම් පාර්ලිමේන්තුවේ කතා කරන්න අයිතියට මෙච්චර වාද වෙනවා නම් මෙච්චර කල් ගන්නවා නම් දෙයනේ කන්න නැතුව කලන්ත දාන ළමයි ගැන මොන කතාවද? මොන කතාවද? පෝර නැතුව අර දුක් විඳින ගොවිය ගැන මොන කතාවද? පාර්ලිමේන්තුවේ 13 දෙනෙක්ට කතා කරන්න දෙන්නේ නැහැ. ඇයි? ජනාධිපති තෝරන තණ්ඩේදී අපු දෙකට සලප්පරුව. වෙන කිසිම හේතුවක් නැහැ. මිනිමරලද? තොරකම් කළාද? පගා ගහලාද? උසාවියෙන් දඬුවම් ඉදලාද? නැහැ. ඉතින් ඒ නිසා කරු කතා නැහැතුමනි. ඔබතුමත් අපි වගේම අර ඒකාබද්ධ විපක්ෂෙන්න කාලේ මේ විදියටම මේ දුක විඳා. ඒ නිසා වෙන්නට ඕනේ ඔබතුමා උත්සාහ කරනවා මේ සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායෙන් පිට අපිට කතාවට අවස්ථාව ලබා දෙන්න. අපි ඒකන විශ්තුතිවන්ත වෙනවා. ඒ නිසා ගරු අගමැතිතුමා මට යගනන්නේ. මට ලොකුනේ. ඒ නිසා ගරු අගමැතිතුමනි ඔබතුමා දැන් නැවත මම කියන්නට ඕනේ ගරු අගමැතිතුමා එදා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නායකත්වයේ දීලා ඔබතුමා කාලේ ඒ ගත්ත විසඳුම මම කරුණාකරලා ක්‍රියාත්මක කරන්න. මේක මහා අපරාධයක්. මේ අපරාධය හරහා අවසානයේ පහර වදින්නේ ඔබතුමා මහින්ද අභිවාදන කතා නැතුමට මමඩක් නෙමෙයි මුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවම සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන්. මම පැහැදිලිව පිළිගන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනාටම කතා කිරීමේ අයිතිය තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ තියෙන වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙන මේකේ ඉන්නේ ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලා තියෙන්නේ. එතකොට මෙතන මද ස්වාධීන කොටසක් කියලා කියන්න කණ්ඩායමක් ඉතුරු වෙන්නේ නැහැ. එක්ක එන්න ඕනේ, එක්ක ආණ්ඩු වෙන්න ඕනේ, එක්ක විපක්ෂය එන්න ඕනේ. මේ දෙපැත්තේම නැති අය ඉන්නවා නම් ඒක මැදට ආසන් ටිකක් දාලා ස්වාධීන කියන්නේ මම. එහෙම වුණොත් වෙන්නේ මේ වෙස්මිනිස්ටර් ක්‍රමේ නැති වෙලා අර ඔලු තුනේ සම්ප්‍රදාය තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ස්වාධීන කට්ටියකට කාලෙකට මට මතකයි ඉස්සර ආචාර්ය කොල්ලිනාත් සිල්වා මැතිතුමා කිව්වා ඔලු තුනේ බූරුවෝ කියලා මේ ස්වාධීන වෙන අයට. මම නම් කියන්නේ නැහැ. මම මේ කාරණාව මම අද ඇහුවා පාස්ලේ මැතිතුමාගෙන්. මේ ස්වාධීන වෙච්ච අයට මේ කොල්ලිනාත් සිල්වා ආචාර්ය කොල්ලිනාත් සිල්වා මැතිතුමා කියපු කතාව එතකොට එතුමා කිව්වා ඒ කාලේ කිව්වයි කියලා මේ ඔලු තුනෝ බූරුවෝ කියලා. මම අපි එහෙම කියන්න කැමති නැහැ. අපි පිළිගන්නවා එතුමාලට කතා කිරීමේ අයිතිය තියෙනවායි කියලා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.